ඔයාලා බඩු ගන්න. ඔයාලා මේ මිනිස්සු අමාරේ වැඩි කියලා මේ වගේ දේවල් කරන්න එපා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එපා. හරිද? 305 එකම නේද? 300 බිල 5යි 3යි ලියන්න දන්නේ නැද්ද ඔයාලා? බිල් තියනවාද ඔයාලා? බලන්න බිල්. මේ පහ හැම එකම ලියන්නේ 300යි 500ත් එක තමයි මේ. හොයන්න බැරි වෙන්න තමයි මෙයාලා ලියන්නේ. තනිකර මෙයාලා මේ මිනිස්සු අමාරේ වැඩි කියලා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා මේ මිනිස්සු. සල්ලි දෙන්න. ඔයා තුනේම සල්ලි දෙන්න. ඔයාලා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හිතේ ඉඳන් රජයෙන් කියලා දෙන බඩු අඩුව දෙන්න කියලා. බඩු අඩුව දෙන්න කියලා දෙන මේ මිනිස්සු කරන වැඩේ මේක අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. බඩු අඩු දෙන අද විකුණනවා රුපියල් 500ක් වටනද බඩු මල්ල බලන්න බකෝ ජීයක් වටනවාද කියලා. හාල් කිලෝ දෙකක්ද කොහෙද තියෙනවා? හාල් මැස්ස තියෙනවා. 500ක් වටනවාද? මේ නේද අද මේවල මේ ඉවර කරගන්නවා. 500ක් වටනවාද කියලා අක්කම් බලන්නකො. මේ වෙලාවේ අඩුව දෙන්න ඕනේ මිනිස්සුන්ට. ඈ සහනයක් කරන්න ඕනේ වෙලාවේ මේ මිනිස්සු කරන වැඩේ අනිත් මිනිස්සුන් අමාරුවේ දාන්න හදන්නේ. කෙටේ නම් අඩුව දෙන්න කිව්වින්ද තමයි මෙයාලා මේ කරන් යන්නේ. හාල් කිලෝ දෙකම ආරක් තියෙනවා. හාල් මැස්ස 100ක් තියෙනවා. ලුණු සීනි 500ක් තියෙනවා. අක්ක 500ක් කටනවද? 500ක් කටනවද අක්කලාට? මේ වෙලාව අමාරු වැඩි කියලා ඉන්නේ මිනිස්සු. එහෙම කරන්න හොඳ නැහැ. මිනිස්සුන්ට එහෙම බිල 500 500 ගානේ ගත්තා අපි. 300 කියලා දෙන්නේ. 500 ගානේ ගත්තා 300 කියලා. කතා කරන්නේ නැහැ මේ මිනිස්සුන් එහෙම කරන්න හොඳ නැහැ. සභාපති එන්න කියන්නේ මෙතන අපි සභාපති ළඟට යන්න අවශ්‍යතාවයක් නැහැ. 300ක වඩු මේ 500 දෙනවා මේ මිනිස්සු මේ. එහෙම කරන්න එපා මිනිස්සුන්ට. මං බොරුද කියන්නේ ඈ මේ මල්ල අයියා ඉල්ල බලන්න මේ මල්ල තියෙන බඩු ප්‍රමාණද කියලා. ඈ 500ක බඩු තියනවා මේ මිනිස්සු මම. 500ක බඩු නෑ තනිකර බොරුව කරන්නේ. බලන්නයි මේ වෙලාවේ මේ විදිහේ මිනිස්සු රවට්ටන්න එපා. රුපියල් 500 බඩු තියනවාද කියන්නේ කොහොමද? මිනිස්සු රවට්ටන 300 බිල දාලා 500 දෙනවා. අයියේ අත දිබ්බේ රණක මිනිස්සුන්ට අමතක කරන්න එපා. පොඩි ප්‍රශ්නයක් පල්ලෙහාට ඉන්න කෙනෙකු ජීෙන්දා මොකද්ද ඇයි වීඩියෝ කරන්න බැරි? අපි වීඩියෝ කරගන්න බැරි ඉතකමන්න බලා ගන්න කොහාගෙන වෙනම සල්ලි ගන්න සල්ලි ගන්න අපි ඉතුටිය බලා ගන්න අතන ඉස්සියනේ අයියේ මචන් දන්නවනේ මං ගැන දන්නවනේ මම ගැන කියාගේ කතා කරන්න ඉගෙන ගන්න. වා අත දිස්සුවේ ඈ බලාගම එක. සාධාරණ මිනිස්සුන් බඩු වැඩ කරන්න එපා. එබේ අපේ චන්දිලයා කොම්බලා පත් කරෙත් මේකේ. හරිද? බලාගම. මේ ඉන්නේ නාත්තණ්ඩිය නෙට්ක සුපර් කියන ආයතනයේ. මෙන්න ඉන්නවා මේකේ සභාපතිතුමා, මේ වැඩ කරන කට්ටිය. මේ හැමෝම බලාගන්න ලංකාවටම බලාගත්ත හැකි. මේ මිනිස්සුන්ට සලකන්නේ කොහොමද කියලා. මේ ඉන්නේ මොන පෙන්නන්න මේ රජ අනුබද්ධ ආයතනයක්ලු. මේ ඉන්නේ මේකේ මේ වැඩ කරන අධ්‍යක්ෂකතුමා කියලා හිතන එක්කෙනා. මේ ඉන්නේ මේ කින කැෂිය. තව හිටියා මේකේ වැඩ කරන කට්ටිය බලාගත්ත හැකි. මේ නාත්තණ්ඩිය ප්‍රදේශයේ මිනිස්සු ඇවිල්ලා තමන්ගේ දුප්පත් අහිංසක සල්ලි වලින් රජයේ දුන්න සහනය බලාපොරොත්තුෙන් ඇවිල්ලා ඉන්නේ. මේක ඉන්න මේ කට්ටිය කියනවා තවත් බලන්න ගන්න ඕන කියලා. අපි බලමු දැන් කොහොමද පොලිසියට කෝල් එකක් දුන්නාම මෙතනට එන්නේ. අපිට ඒක විසඳගත්ත හැකි මොකද්ද වෙන්නේ ප්‍රශ්නේ කියලා. හොඳට බලාගත්ත හැකි මේ ඉන්නවා වැඩ කරන පුද්ගලයා. හිතා ගන්න පුළුවන් ඔහු රජයේ සේවකයෙක්ද රත්න රජ අනුබද්ධ සේවකයෙක්ද කියලා. මේ ඉන්නේ තවත් අපේ අහිංසක දුප්පත් මිනිස්සු
සල්ලි හම්බ කරන්නේ ඔයාලා ජීවත් වෙන්නේ ඔයාලට සල්ලි හම්බෙන්නේ අපි මේ බඩු ගන්න හින්දා. මොකද පස්සෙන් ගිහින් ඉස්සලා මට කියන්නකෝ. ආ ඔයා කෝල් එකක් මට පොඩි වාඩි වාඩි වෙලා හරි යාවිතර පස්සෙන් ඔයා අවුරු කියන්නේ ඉස්සලා. මේ බලන්න මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙච්ච හින්දා මෙයාලා නෑ මම නවත්තන්නේ නෑ මේක මගේ අයිතිය. තොරතුරු දැනගැනීමේ පනතේ අනුව මට තියෙන ඕනම තොරතුරක් දැනගන්න. ඔයාලට කිසිම ඔයත් එක්කයි මම කතා කරන්නේ දැන් මේකේ අධ්‍යක්ෂකවරිය කියලා කෙනෙක් ආවනේ. ආයතන ප්‍රධානියලු. ආ මේ ආයතන ප්‍රධානියලු හැමෝම බලාගන්න. හරි. අනිවාර්යෙන් මේකට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕන. මේ ඔපොමනික වීඩියෝ කරන්න. ආ මේ බලන්න රජයේ අනුබද්ධ ආයතනයක වැඩ කරන සේවකයෙක් මම වගේ පොඩි ළමයෙක්ට කතා කරන හැටි තමට බලාගත්ත හැකි. එන්න කියලා කියන්නේ වායක. ඉතින් මෙතන නයි. හරි. අපි මේ ඉතාල දුප්පත් පවුල් හොයලා මේ බඩු පැකට් එකක් අපි දෙන ගමන් ඉන්නේ විශේෂයෙන් කියන්න ඕනේ අපි දැන් මේ එද්දී අපිට හම්බුණා නාත්තන්ඩියේ ප්‍රදේශයේ ලොරියකින් බඩු අරයි යනවා අපි ඉස්සර ඇහුවා එතනදී රුපියල් 500ක පැකේජ් එකක් ඔවුන් ලබා දෙනවා ගෙවල් වලට ගිහිල්ලා මේ තෙරපෙන ගතිය සහ මේ රෝගී බෝවෙන් සෝග නිසා එතකොට මේ අවස්ථාවේදී ආපු දුප්පත් පවුලක් හිතන් හිටියේ මේක නොමිල දෙනවා කියලා නමුත් ඔවුන්ට රුපියල් 500ක්වත් නැහැ මේ කිසි දෙයක් ලබා ගන්න ඒ නිසා අපි විමසීමක් කරා නොමිලේ දෙන ක්‍රමයක් තියෙනවා මේ දක්වා කිසිම නොමිලේ දුප්පත්ම දුප්පත් පවුල් වලට නොමිලේ දෙන ක්‍රමවේදයක් සකසලා නැහැ. දැන් අපි පුළුවන් තරම් අද පැකට් අපි 40ක් අපි හැදුවා. මේ අපි මේ මල්ලිත් එක්ක එකතු වෙලා මේ 40ක් හැදලා මේ 40 අපි තව තියෙනවා 20ක් විතර. ගෙවල් වලට අපි යනවා. ඒ ගෙවල් වල මිනිසුන්ට රුපියලක්වත් අතේ නැහැ. හේතුව අපිත් වෘත්තිකයන් වශයෙන් බලද්දි අපිට ආදායම් බිඳුවයි. එතකොට ඉතාලම දුප්පත් මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණාව බලවත් ප්‍රශ්නයක්. ඊයේ ඉඳලා ප්‍රාදේශීය සභාවෙන් තෙල් ගහලා වාහන යවනවා ගමක් ගමක් ගානේ 500 පැකේජ් එකක් දෙන්න. ඒ 500 සහන මල්ලක් නෙමෙයි 500ක් මුදලට විකුණන්න. එතකොට මේ අපිට ගැටලුව තියෙන්නේ අපි මෙච්චර හඬ නගන්නේ. අපි මේ රජයෙන් සහ අදාළ ප්‍රාදේශීය දේශපාලකයන්ගේ සහ අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඉල්ලා සිටින්නේ මේක මේ ගෙවල් වලට ගිහින් සල්ලි වලට දෙන කතාවක් නෙමෙයි තියෙන්නේ. සල්ලි දෙනවා මිනිස්සුන්ට කොහෙන් හරි කියලා ගන්න පුළුවන්. නමුත් රුපියල් ලක්ෂ ආදායමක් නැතුව කුලී ගෙවල් වල ලෑලි ගෙවල් වල ජීවත් වෙන මිනිසුන්ට මේ රුපියල් 500ක් වටිනාකමක් තියෙන ආහාර මල්ලක්වත් දවස් දෙකකට සැරයක් දෙන ක්‍රමවේදයක් මේ දක්වා සැකසීමට අසමත් වෙලා තියෙනවා. අපි ඉදිරියේදී අපි පෙන්වන්නම් මේ බෙදෙන ලොරි ගන්නවා බෙදෙනවා කිසිදු ලොරියක නොමිලේ මිනිසුන්ට ලබා දීමක් කරන්නේ නැහැ. මේක ඉතාම බරපතල තත්වයක්. ඉදිරියේදී මේ තත්ත්වය ගියොත් එහෙම මිනිසු ගෙවල් කඩවල කඩන්න උත්සාහවේ හේතුව බඩගින්න තරම් තවත් දෙයක් මම හිතන්නේ මේ ලෝකේ කාටවත් නැහැ. ගොඩක් මිනිස්සු හොරකමට පොරොදුන්නේ බඩගින්න නිසා, මිනිහ මරලා තියෙන බඩගින්න නිසා. ඒ නිසා කරුණාකර මේ 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 කරන මේ බොරුව නතර කරලා ඒ ඒ ඒ සහන මල්ල ඒ රුපියල් 500 සහන රුපියල් 500 විකුණන්නේ මල්ල එහෙම ගිය ප්‍රශ්නයක් නැහැ. ගැටලුව තියෙන්නේ මේ විදේශ ආධාර විශාල සංඛ්‍යාවක් ලැබලා තිනවා. රජයේ පහුගිය කාලේ පැවති හැම රජයක්ම අපිට මේ ભેදයක් නැහැ. සිය රජයක්ම විතා විශාල මුදලක් වැය කරනවා මේ විවිධ ආටෝප සාටෝප වලට. ඒත් මේ වෙලාවේදී ඇවිල්ලා බලන්න අපිට පෙන්වන්න වීඩියෝස් මගේ පෙන්වන්නම් මේ ගෙවල් වල මිනිසුන්ට අතේ රුපියලක් නැහැ. පෙන්ඩෝල් පෙද්දා ගන්න රුපියලක් නැහැ. එහේ මිනිසුන් ගෙවල් ළඟට ගිහිල්ලා හෝන් එක ගහලා රුපියල් 500ක් බඩු මල්ලක් ගන්නවද කියලා අහන්න තරම් මේ අපේ මේ අවුරුදු 71 දේශපාලකයෝ මෙච්චර මේ අපේ ජනතාව පහත් කරලා තියනවද? ඒ නිසා ගෞරවයෙන් මේක අහගෙන සියෝ දිනාට කියනවා පුළුවන් නම් මේ දුප්පත් පෞල් ගන්නවා තියෙන ගමක සාමාන්‍යයෙන් ඉන්නේ 10ක් 15ක් අඩු ගන්න මේ 10 15 තෝරලා පුළුවන් දෙයක් නොමිලේ ලබා දෙන්න මේ මිනිසුන්ට කරන්න නැත්නම් මේ මිනිසුන්ට ලොකු අහදානයක් කරන්නේ